සුබ දවසක් වේවා ඔයාලට. මේ තියෙන්නේ මම හිටවපු අමු කහ එක දැන්නම් ගලවන්නත් කාලේ හරි. ඒ වගේම තමයි මේ තියෙන්නේ හොඟා කැඹුල් දඩම් වර්ගයක්. මේකට කියන්නේ යුසු කියලා. මේ බලන්නකෝ, හොඟා ගෙඩි හැදුනා මේ පාර නම්. හැබැයි ගෙඩි නම් පොඩ්ඩක් පුංචි. මේවා නම් කෑමට ගන්නෙ නැහැ, නාද්දි බාත් එකට තමයි දාන්නේ. අමුතුම පැඟිරි සුවඳක් තියෙන හින්දා ජපන් ජාතිකයෝ හරිම කැමති මේ යුසු කියන දෙහි වර්ගයට. මේ තියෙන්නේ මම හිටවපු කබු. කබු කියන්නේ පුංචි රාඹු වර්ගයක්. මේ තියෙන්නේ රතු පාට පුංචි රාඹු පැල. මේක මේ දවස් 20න් පළදාව ලැබුණා. මේ බලන්නකෝ, ඔයාලට මම පෙන්නපු අර කොච්චි පැලේ දැන් නම් කරල් හොඳටම පාට වෙලා. පේනව නේද? සීත කාලෙට හැදෙන්නේ මේ වගේ දේවල් තමයි මේ පළාත් තුළ. මේ බලන්නකෝ, මේ පැලේ මට හදලා දුන්නේ අපේ ගෙදර සීයා. සීයා බොන්සායි වගාවට හරිම ආසයි. මේ තියෙන්නේ බොන්සායි ක්‍රමයට හදාපු මොමිජි පැලයක්. දැන් සරත් ඍතුව හින්දා කොළ ටික සේරම පාට වෙලා. රස්නි කාලෙට නම් මේ කොළ සාමාන්‍ය කොළ පාටට තමයි තියෙන්නේ. මේ විදිහට කොළවල පාට වෙනස් වෙන එකට කියන්නේ කෝයෝ කියලා. මේ බලන්න, මේ ගහ ලස්සනට පාට වුණානේ. මට තියෙන්නේ එකම කපුරු පැලයයි. ඒ පෝච්චියේ මම කාලා දාපු අබෑටේකුත් පැල වුණා. මේ බලන්නකෝ, තම් පාටට හැදිච්ච මේ කපුරු පැලේ මං හරිම ආසාවෙන් වවා ගත්තේ. මේක මේ දැන් දෙවැනි අවුරුද්ද මගේ ළඟ තියෙන. මොමිජිත් මේ විදිහට ලස්සනට පාට වුණා. ලස්සනයි නේද? ඒ වගේම කපුරු ටිකත් ලස්සනයි නේද? මේවට කියන්නේ පංජි බියෝරේ කියලා. බලන්න මීගේ මූණ වගේනේ, හරිම ලස්සනයි. මේ බලන්න, සීත කාලෙට හැදෙන්නේ මේ මල් තමයි. සීත කාලෙට හැදෙන්නේ මේ වගේ පංජි බියෝඩා කියන පොළවත් එක්කම තියෙන පුංචි මල් වර්ගයක්. බලන්නකෝ, සීත කාලෙට මේවා හොඳට ඔරොත්තු දෙනවා. ඒ වගේම විවිධ පාටවලින් මේ මල් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ පෝච්චියේ කොහෙන් හරි ඇවිල්ලා ඉබේම පැලවෙච්ච පුංචි පැලයක්. මේක බැලෝ බැල්මට කටුගහක් වගේ පේන්නේ. ඒ වුණාට මේ පැලේ හරීම මෙලිකයි. හරියට බූල් බූල් සතෙක් වගේ. අල්ලන්න හරීම ආසයි. මේ බලන්න, පූස් පැටියෙක් ගෑඟ වගේ. හරිම ෂෝක්නේ. එහෙනම් අද පුංචි වෙලාවක් අරගෙන මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක අපි පුංචි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.